ලස්සනම වචනේ මොක්ද කිය ලහෝ බහෝ දෙනා කැයි අම්මා කියන වචන කියේලා. ඊට පස ලස්සන වචන මොකක්දකි හෝ ආදරය එහනත්තන් ප්‍රේමිය කියන එකක තමයි හුඟක් දෙනාගේ පිළිතුර බවට පත්වෙන්නේ. ප්‍රේමියයට එන ආදරයට නීතිය නැදි අත්වීමමත්තිනාද ප්‍රේමකරද පොලිසියේ මදතිහත්වීමමති නද පොලිසිේ එතන කාරභාර ඇතිේ වාද හොගේ දවස්සල සමාජමාධ්‍යඔස්යේ ලොකු කතා බහක් ඇතිවුණා දෙපැත්තර බේදදිලා අපි රට හැටිනේ දෙ පැත්තර බෙදදිලා ඇද කටහරි රඩුවන එක තමයි අපේ දැන් සංස්කෘති වෙලා තියෙනෙ මේක නිසා මේ මාතෘකාව පිළිබඳවත් ලොකු කතිකාවතක් ඇතු වනා. ඇත්තටම ප්‍රේමේ සම්බන්ධයෙන් පොලිසිර භූමිකාවක් තියෙනවත්. අපිඒ නියෝජ පොලිස් පතුමියකගෙන්ම අහලා ලිහා බලා විමසා බලා තීරණය කරමු. ළමහා කාන්තා අපයෝජන විර්ශන දිසාභාර නියෝජ පොලිස්පතින ජාය සුන්දර මත්මය අද අප ආරාධනය පිළිගෙන මැදිර පමි ල් අතින් පටන්ගම ආදරයට ප්‍රේමේයට කෙන ගිහිතේ තවත් කෙනෙ ගෙන ඇතිවෙන ප්‍රේමයක් ආදරයක් අතිශව පෞද්ගලිකටයුත්න් ඒයටටආාවේනික වෙච්ච දෙයා. පොලිස්සිට ජොබ්බ් කත්තියනවාද නබං හිතන්න ආදරයෙන හරි සුන්දර දෙයක් තමයි. පොලිසිට නම් මහිතනය ආදරයේ දිනං කිසිීම රාජකාරයක්න ආදරය සම්බන්ධී මොනහරි ඉන පැමිණිල්ලක් අවද් එහෙම පොලිසිට මහිතනය මැදිහත්වීමක් නෑ හැබැයි අපිට මේ ශ්‍රී ලංකාවේ වලංගු නීතියය අනුව ගත්තොත් එහෙම ආදර සම්බන්ධතාවකදී උනක් බාලවයස්කරුවෙක් බාලවස්කර දැරියක් විශේෂෙන් දාසට අඩු දැරියයක් ආදර සම්බන්ධතාවයක් පවත්තලා ඒ හරහ ලිංගික සම්බන්ධතාවයක් පවත්තලා දූෂණය වුුණොත් අන්න පොලිසියට මැදිහත් එන්න වෙනවා. එතැදි තමයි පොලිසියට රාජකාරයක් තියෙන්න්නේ. ැ අපි ඇත්‍රරම ම මාතුෘකාාව තෝරාගන්නට හේතුනේ හෝමාගම ප්‍රදේශයේ පසුගේ දිනුවල හෝමා ගම ූලස්ථාන පොලිස් පරක්ෂකවරයා ට මතක විදියට ඇතුළු පිරිසක් විසින් කරන ලද වැටලීම එ. ම්කි ස්ථානක මත් අඩු දලට ලබාන පහසුකම් භුක්තිමිදමින්. තරුණ යුවලවල් රාශයක්ක් හිටිය. ඔවුන් අත්තදංගුවට ගැනීමක්ම වනේ නැහැ. ඔවන් එතනට ගිහිල වැටලීමක් කළ ඉන්නනතුර ඒ දෙමාපිය භාරකාර ආදීන්ට බාරදීමක් වුණා. ඔබතුම මේ මේ සිද්ධිය රකින්න කොයි විදිහටද. ඕ ඒ සිද්ධිය සම්බන්ධන්නම් ම ඇතටම දැන්ගේ අධිකරන කටයුත්තක් එෙම තියෙන හින්ඩ ගැනමට වැඩි දුරකතා කරන්න බැරිවෙයි. හැබැයි ඒ වගේ සිද්ධිමය කරුණු ඒකට අදාළම නැතිවුනත් අපි සාමාන්‍යෙන් පොදුවේ කතා කරනවනං. අපිට තොරතුරක් ලැබුණනොත්. බාලවයස්කරුවෙක් බාලවයස්කර දරුවෙක් ගි අයිතුලෙංගික ප්‍රයෝජන ගන්නවා කියලා. නැත්තං දරුවෙක් ලිංගික අපයෝජනයක් වෙනවා කියලා. නත්ං දර්ුවෙ මිහිකාර සේව යුදධවනවා නත්තං බාලහත්කාරය වැඩගන්නවා. මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන් දර්ුවෙක් හිංසනයට ලක් වෙනවා කියලා අපට තොරතුරල් ලැබුණුවොන් අපිටේ ස්ථානයට ඇතුල්ලෙලා පරික්ෂා කරලා එවැනි දෙයක් තියනවාද කියන එක සොයා බලලා අත්තඩංකොට ගැනීමක් අවශ්‍යනං කරන්න පුළුවන්. එහෙම අනාාවරණය වෙනවානක්. ති මේක හම තුව ගානු ළමයකුයි පිරිමිමක කතාගරගර හි න. එහෙම කිසිම වෙලාවක ආදරය කරනවා කියන එකේදී පොලිසිය එකට බාධ කිරීමට නීතියෙන් අයිතියක් නෑ. පොලිසිය තියන්නෙත් ඇත්තටම මහජනතාවට හෝ දරුවන්ට මේ ඕනෑම කෙනෙකුට නීතියේ රැකවරණය අවශ්‍ය වෙන අවස්ථාවල දේ කියන්නේ. අපරා දෙයක් වෙනවානං හිංසනයක් වෙනවාම් මොනාහරි පීඩාවක් මේ ඕන ඇම වෙලාවක්කදී පොලිසිය තියෙන්නේ ඒ සම්බන්ධයෙන් මේ නීති පද්ධතියට ඇතුල්වෙන්න. නීතියේ රැකවරණය ලබාගණඩ ඇතුල්වෙන්න තියෙන්නේ පොලිසිය හරහා. තින් එතනදී කෙනෙකුට රජුව පැමණිලි කරන්න පුළුවන් නැත්තං තොරතුරක් දෙන්න පුළුවන්. අපේක තමයි ඔය විශේෂෙන් ෂනික දුරකතනනාංක වගේ දේල් හඳුනල තියන්නේ තොරතු රක්කිදිරිපත් කරන්න ඕොම කෙනෙකට කියන්න පුළුවන්. තුරක් විදිටන්න මේ වගේ ස්ථානයක් තියෙනවා මෙතින්ට බාලවයස්කාර දරුව අරගෙන ගිහිල්ලා මේ වගේ ලිංගික අපයෝජන දරුවන්ට සිද්ධ වෙන කියලා කිව්වාහම පොලිසියට ලොකු යුතුක මක්තියෙනවා. රාජකාරි වග කියමක්තියෙනවා ඒවැනි ස්ථානයක් පරීක්ෂා කරන්න මේ තොරතුර වෙනුවෙන් නැත්තං එහෙම නොකලොත් ඔය විද්‍යට මානනිප ඇත ටත් කියන්න පුළුවන් පොලිසියටට මේ සම්බන්ධින් දැනුන් දුන්න. මේ සම්බන්ධින් කිසිදු පියවරක් ගත්තිනහ. පොලසිය මනිවතරැකලා හිටියා නැත්තං ඒ පුද්ගලයාගේ පැත්ත අරගෙන යාට පක්ෂග්‍රාහිීව මේක කරා ති මංහිතාන්නේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න එක අපි සාතුට වඩෝනේ එතන දි අතරම නීතිය ක්‍රියාත්මක කරලා තියවා ඇතින් එතන බැලුහාම බාලවෑස්කරුවෝඉන්දලන්න හැ. ඒ අනුව තමයි පොලිසිය ඊළඟ පියවට ගිහින්තියෙන්නේ ඒ සම්බන්ධෙන් අධිකරන්නට වාර්තා කරලා තියනවා. අධිකරණය ඉදිරි තීරණය ගන නියෝගගේ ගණන්නේ. ඔබතුම අර කිව්හමතර මට මතක්ුණන පානතුර ප්‍රදේශය සිදුනාාන එ වගේ ලගුම් හලක උඩ තට්ටුවක ඉදං. ඉතාමත් යෝවන්විය පසුවන යවතියක් බිමට වැටල මිය ගියා. ඉට පස්සෙ දැන් ඔය කවිලියන කට්ටිය. එතකොට කිව්ේ මොකක්ද පොලිසි නිදිද. මේ වගේ දේවල් වෙන පානදුරේම ලගුම් හල් තියෙන පොලිසි නිදිද කියලන. ඒක හිදා නීතිය ක්‍රාත්මක වෙද්දියක් නැතිවෙද්දිියක් නෙවෙයි. අපි රැඩිකල් වෙඩෝ නේ. හැබැයිතින් මොලේ මිදිකල ප්‍රශ්න තියෙනවනන් ඒවා මේවැලිට සම්පන්ධ කරගන්න නැතු ඉන්ඩෝගෙන කියලා අපි විශ්වාස කර අප විරාමකින් පසුව හිත අමත් ඉක්මනින් හම අපි රේණු කවා ජය සන්ර නියෝජ පොලිෂ්පතිතු මේ සමඟයි අද නීති ටිඩක් වැඩසරහණේ. කතාබා කරමින් සිටින්නේ ඔබ දැනව කමින් සිටින්නේ දැන් ඔය හෝමගම සිද්ධිය දී අපි දකිනවා ඒස්ථානය භාර පුද්ගලයා හරේ හෙමනැත්තන් හිමිකරුහරේ ඇවිල්ලා ස්ථානාධ ප්‍රතිවරයා සමග යම් කිසි බහින් බස්වුවීමක් වෙන. ඇඒයාට මොකද ඒආදි වශයෙන්. දැන් එතනද වෙන වරදක් ස්ථාපනය වෙනවාද. ඒ ඉවලවල් වලට අමතරව තවත් සැකරුවන් පිළිබඳ විර්ශන සිදදු කරන වාද ෝජ පලිපතතුන්නේ. දැන් ත්තන ඇතම ප්‍රධාන ගැටලුවතමයි අපි බැලොත්ත එහෙම මේ මඇතකාලේ වාර්තාවිච්ච ස්ශ්‍රීදූෂණ නැත්තම්ම අපේ කාන්තා දැරියන්ට තිය මේ වගේ තිය තියන අනරක්ෂිත භාවය ගැ බැලොත්තේ මතර මීට කලින් වැඩ සතහනිත් කතා කර වගේ සැතැම්බර් මාසිට, අපේ දැරියෝ කුඩා බාලවයස්කාර දැරියෝ එකසිය හැටට දෙනෙක් ශ්‍රීදුධූෂණයට පත්වෙලා තිෙන එකින් විසි දෙන්නෙක් විසි දෙ දෙනෙක් ගැබ්ගැනීමම් ආනරක්ෂි ගැබ්ගැනීීමවට ලක්වෙලා තියෙනවා. ඉතිං මොවුන්ට මේ දේ වෙන්නේ කොහෙහරි පරිශ්‍රයක. ඒක බොහෝ වෙලාට තමන් ග නිවසෙත් වෙන්න පුළුවන් නැත්තං මේ හෝටල් කාම්රය එකක නැත්තං යාලුවෙක් ගනිවසක. ත්තං ඇතටම ඔය වගේ පහසුකන් ස දෙන්නෙකුට ආදරය කරන්න විදිහට පහසුකන් සලසලා තියෙන තැනක තමයි මේ දේ වෙන්න පුළුවන්. ඉතිං අපේ සම් අපපු දදුමාකාර ලැගු හල් සංකෘතියකොත් බිහිවිම පවතිනව හැම තැන ර රෝන් රෝම් කලා දාලාතින අපි හැබැ අවදාවත් දකින්න සංචාර්කයකින් එලියටෙනවා අ විධාරන න්නේ සංචර්ක අනිවාරෙන්ම දක ඇත්තටම අවධනය යොම කරන්න ඕනේ ලොකු ගැටලුවක් මොකද මේ ගොඩාක් තැන්වල මේ ඇතුල් කරගන්න බාලබයස්කරුවන්ගේ මේ අනන් ්‍යතාවේ අයිටි කාඩ්ික පරීක්ෂා කරන්න කොයි වෙලාවකවත්. දැන් අපි දන්නවා මේ සාමාන්‍ය අපේ දරෝ ගත්තාම පෙනුමෙන් ඇත්තටම ඇඟපත්ත ලොකුවට හැදිච්ච දරෝ ඉඩ පුළුවන්. බැයි වයස බැලුවත්ත එහෙම මුණ දිහාබල අපට වයස කියන්න බෑ ගොඩක් වෙලාවට ඉතින් ඒ නිසා අනිවාර්රෙන් මේ හඳුනා ගැනීම ඉතාම වටෙනයිති එහෙම කරන්නේ නැත්තුව. දහටට අඩු දරෝෙකුට. ඕන්ගං අයිතු ලිංගික ප්‍රයෝජන ගැනීම සඳහා පරිශ්‍රයක් සපයන එක, දඩන වැරැද්. ඒක ද්ඩ නීති සංග්‍රහය දෙදසහයේ සංශෝධනයෙන් ඇවිල්ල තියෙනවා. මේක දන්්ඩුවල් ලැබී හැකි වරදක්කිල ඉති ඇතටක අපේ මහජනතාව දන්නත්නෑ මේ වගේ විවිධාකාරයට මේවට පහසුකන් සපයන ස්ථාන සකස් කරනවා. ඒ වගේ දරුවෝ මේ විදිට අරගෙන යන අයට. ඔවුන්ට ගත කරන්න තමන්ගේ නිවසේ කාමරයයක් දෙන්නවා අපි දැකලා තියෙනවා අපේ මේ සිද්ධවෙල හැමදාම දකින දෙයක් තමයි නිවසේ කාමරයක් දෙවා නැත්තම් හෝටල් කාමරයක් දෙෙනවා ඉතිං මේක සම්පූර්ණ වැරැද්දක්. එතින්දි ආධරාණු බලදීමටත් පරිෂශ්්‍රය සැපීමට තෝන් වැදකරෝ වෙනවා. ති මේ සිද්ධියදිත් ඒක තමයි මේවැනි ස්ථානයක බාලවායස්කාරුවෙකුට ලිංගික අපේ යෝජනයක්. වීමේ ඉඩකඩ වැඩේ. මොකද ඇතුල් වෙනකට වයස පරීක්ෂා කරන්න එත්නැත්තං ටිකට්ටක් විතරයිනං විශූ කරලා තියෙන්නේ. කොහොමද දන්නේ එතින්ට බාලවයස්කාරී අරගනයන්න නෑ කියන එක. තහවරු කරන්නේ කොහොමද දෙකට අපි ඇත්තටමමාපිියෝ දනවත් කිරීමම් වැඩ සතහන්වල් දිම අපාද වලක්වාගන්න අපි කටයුතු කරනකට බොහෝ වෙලාවට මේ හෝටල් පවත්තාගෙනයන හෝටල් හිමිකරුවන්න්නේගේ මේ වගේ ස්ථාන පවත්තගෙනයානයි විශේෂෙන් දැනුවත් කරනවා. ඇතුළත් කරගන්නකොට කපල් එකක් අනිවාරයෙන් වයිස පරික්ෂා කරන්න කියන එක. ඒන් ලංකාවවෙ තියෙන නීතිය හැටියට අවරුදු දහටට වැඩි වැඩි හිටියන්ට දැන්හිම ගියයි කෙලෙක් අපරාධ වරදක් ස්ථාපනය වෙන්නේෑ ඒ ඉගැන දැ. ඒ කියාදන්න හොඳ ඇදදන්න හවට අනාාරය සම්බද සිවල් දක් ඇති වන්න ඒ ගලන්ගේ කාලාත්‍රරඇත්ක් විසු ගන්ඩෝනක් පොලිසිය දාවත් ඒවල්ට මදිහත් වන්න නෑ තින් ඒකන් අවුරදු දහටාඩු විශේෂණ අවරදු හසේ අඩු දැරියන්නාවොත් එහෙම තමයි එතන යෙන දරුවෙක් නං දහටටඩුවිනං අනිවාර්රෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වයුතුයි. අනිත්්‍යක පරිශ්්‍රයක් භාරව ඉන්නවනං කෙනෙ එතන දන්නවනම් තමන්ට දැනෙනවනං මේ ස්ථානයේ මෙ වැනි දෙයක් වෙනවා කියලා ඒ අනෙ ළමයි අපේ ෝජනයට පත්තිවා කියලා දන්නවනම් නීතියනු ඔවුන් බැදිලලා ඉන්නවා පොලිසියට මේ සබන්ධින් දැනුවත් කරන්න. මොක දඔවුන්ට කියන්න බෑ මේ අපි දන්න නෑ ම දැනගෙන හිටිය නෑ හම කියන්න බෑ අනිවාරය නීතිය හැටියට නම් පොලිසියටට මේ සබන්ධයෙන් දැනුවත් කරන්නත් ඕන. මේ පරාධනීතිය සඳහන් වෙලා තියවා අපි කෙටි විරාමයකෙන් පස්සවහදැන් මේ විෂය ගැන පොලිස්සි හරේ එමන ත සමාජමාධ්‍යය දෙපිනිසක් ඉන්නවන් ඒ ගැන සමහරයකන පොලිසිය කටයුතු කරපු විදි හාහරයේ මන් දැක්ක එකන ඉතාමත් ඉට වදිනම පෝස්්ටක දැක්කේ නියෝජ පොලිස්පතිතුමිය ඔබේ දියනිය ලැගුම් හලක ඉඳං අහුවෙනකං ඔබට පොලිස්සිය වැරදිී කියලා ඒක තමයි මන් දැක්කේ නිකන් ඇගට වදින නිගන් ගැස්සිල යන වගේ පෝස්ටකට තිබබේ තකම් පොලිසිය වැරදිීට පස්ස හිතේ අර පොලිස්ථානාධිපතිවරයා හරි කියලා එවුනටද ඔහොම ැදිිහත්තු ව හම එමනතා පිහිත ආගමි නායක හරි ගුරුවෝ රුහරි මධ්‍ය හරුවක වූහම එල්ල වෙන ප්‍රතිරෝධය තමයි මේ ලිංගික විරෘෂ්‍යාවත් තියනවා. එම නැත්තැං ඇරියස් එකක් තියෙනවා. මේ ගොලන්ට ඒකාල කරගන්නඩ බැරි වෙච්චේලට බනිනවා. එහෙම මොකක් හරිද. හැම වෙලාවෙම මං විශ්වාස කරන විදිහට පොලිස් නිලධාරියෙක් උත්සාහ කරන්නේ, මහජනතාවගේ පැමිණිල්ලකට ප්‍රශ්නකට මොනවමහරි උත්තරයක් දෙෙන්ද. ඒකයන්නේ මහජනතාව බහුතරය. පොලිසියම් බලාපපුරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒන මේ රටේ නීතිය සාමය ක්‍රියාත්මක වෙනවා වගේම. මේසාදාචාර සම්පන්න සමාජයක් බිහි කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීමත් මේ පොලිසින්, යම් යම් වෙලාවල් වලදි මහජනතාව බලාපොරොත්තු වවා කියෙ ක අපිට තේරෙනවා. මොකද දැන්වොය කියන විශයගත ස්ථානය සම්බන්ධෙන් අපේ ළමහා කාන්තාකාරයංශ මූලස්ථානයට පවා තොරතුරු මහජනතාවගේගේ ප්‍රදේශ වාසීන්ගේෙන් තොරතුරු රාශයක් ලැබිලා තිබුණ මේ ස්ථානයට පාසැල් දරුව රැගෙනනවා කියන එක. ඉතිං අපේ මං හැමවෙලාවෙම කතා කරන්නේ සිද්ධි මත පදනං වෙලා. දයිනිකවර් අපේ රටේ වාර්තා වෙන සිද්ධි අපේ දැරියෝ දූෂණයට පත්වෙන සිද්ධි අධ්‍යනය කරනකොටත් ගොඩක් සිද්ධි වල අපි දකින දෙයක් තමයි මේ ටිවෂන් පන්තියනකොට යන ගමන් තමන් ඇඳදුම් අරන්ගිහිල්, කොහරි තැනක ඇඳුවම මාරුකරගන ප්‍රමවන්තයක්ත් එක් කළලා මේ වගේ යනක මේ ස්ථාන විතරක්නෙ මේ ෆිල්ම් හෝල්වලට විශේෂවය ඔවුන් දන්න ඔවුන් ඒ සඳහා. ඔොයාගත්ත ස්ථාන තියෙනවා ති මෙ තන ඇත්තටම මේ ආදරය කරන වැඩ හිටියයට තියනෙන ගැටලුවක් නිෙවෙීමක මේ කුඩා දරුවෝටික. අපි කොහොමද මේ සමාජයට යහපත් විදිහට දායාද කරන්නේ කියන එක ගැන පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන ගමම් ඇතිවෙන අරමංකිවේ සදාචාරාත්මක වගකීම. පොලිසිට තින් මේ වැනි තොරතුරක් පොලිස ග අඟහරු ලෝකෙන් පයන අම්මල තාත්තලයින. ඉතින් අපි හැමෝටම මන්දන්න කිසිම ඒගිය වැටලිම්වලට ගිය නිලධාරීන්ටත් දරුවු ඇති මේ කිසිම කෙනෙකුට පෞද්ගලික ඕෝමනාවක් නෑ ඒ ඉන්න යවලවල්වලට ඒගුල් අංගේ ආදරයට න්සා පීඩා කරන එක නිෙවෙේ යොතනාර මුණඇත්තටම මේ දරුවෙක් මෙතන අපයෝජනය වෙනවා දරුවන් අපයෝජනය වෙනවා කියන ඒ නීතිය ක්‍රියාත්මක කිරීම වගේම මේ සමාජය ආරක්ෂණය මේ ස ය පත් සමාජයක් බිහි කරන්ඩ අපි සියලුම දෙෙන රාජ්‍ය නිලධාරීංගදියට අපිට ලොකවාග කීමත්ති ොඉති මේ හැම දෙයක්ම රදැරි කරගන තමයි මංහිතන්න පොලිසිය කටයුතු කරන්න සෑමවෙලාමඉති මේ කත් එක්තරායිකරාජකාරයක් විතරයි. ඔතන ලොකුම ගැටලෝ වෙන්න මේ ලැබුණු තොරතුරුවලට මහජනයා යොමුකරපු පැමිණිලිවලට ප්‍රතිචාර නොදැක්ක අනන් ඇතිවෙන තත්වේ තමයි එහෙමනං ඒතනයි මංහිතාන්න පොලිසියට ඇංගිල්ල දික් යතු වන්න. දැන් ඔබතුමිය මොනාද ලබාදෙන දැන් විමර්ෂනවලට දැඩිව මැදිහත් වෙන. ඌසස් පොලිස් නිලධාරණයක් විදිහට. ඔබ තුමට අධ්‍යැකීම් රාශයක් තියෙනවා. ඒ ශේස්ත්‍රවලට ලබාදන පි විඩේමොක්ද දැන් ප්‍රේම කරන්න එපා කියන්න බැන් ප්‍රේ අනරදයක් නම් මන මේ නිර්ධිෂ් ප්‍රග්‍රන්තියක් වන්න ෑන ප්‍රේමේෙන් මන රජත වෙලා නන්දේ උත් කමන්න ඇැ කියලා කියන්නේගැ ප්‍රේය කියෙන හනිම සුන්දර දෙයක් ප්‍රේමය සහ මෙ නීති අතරතියන ඉර හඳුනගැෙන කොහොමද තමන්ගේ සමාජ තත්ව ආරක්ෂා කරගන්න ලබාද පදඉ එතනදී තැතර මේ දරුව ගැන තමයි මට කතා කරන්න තියෙන්නේ දැ ප්‍රේමය කියන්නේ බොහෝ වෙලාවට සැබෑ ප්‍රේමයක් නම්මං හිතන්නේ අනිත් කෙනාගේ අභිවෘරධය අනිත් කෙනාගේ සංවර්ධනය එකන දියුණුව යා ආරක්ෂාව තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතිං ඇත්තටම සැබෑ පේමයක් තියෙනව නම් කුඩා කාලි දියුුණත් අවුරදු දොල හිෙදාහතුනේ දාහතර දිවුණත් මේ සැබෑ ප්‍රේමයක් ඇතිවෙලා තිබුණනං මංහිතන්නේ අනිත් කෙනාගේ සංවර්ධනය දියුණු අඩාළ කරන්නනෑ මොකද මේ හැම ක්‍රියාවකිින්ම මේ අපයෝජනය කියන ක්‍රියාවෙන් වෙන්නේ කායික මානසික ලොකු කම්පනයකට හිංසනයකට පත්වෙන එක. ඉතිං ඒ හරහා ඇතිවන ජීවිතයේ ඉතුරු කාලෙදි මුණදන්ඩ වෙන ගැටලු ටික. දිහා බලනකොට එතන සැබෑ ප්‍රේමයක්ද මේ ඇති වුණේ කියන එක ගැටලුව අඇතකොට ඔබෑ අහපු ප්‍රශ්නයට මට උත්තරයක් ඇතරම දෙන්න අමාරුයි. මම හිතන් ඊටඉහා ගිහිල්ලත් සිද්ධ වෙන දෙයක් මේක ගැන දැම් මේ වෙනකොට ලොකු අධ්‍යනයක් කරන්න ඕනේ ඇයි මේ මෙච්චර අපයෝජන වැඩි වෙලා තියෙන්නේ. සහ කුඩා වයසිදිම මේවා අත්හදා බලන්න යන්නේ ඇයි කියන එක. මේ කිසිම දෙක ඒයන්නේ අප අපේ අධ්‍යාපනයදී අපි දන්නවා ලිංගිකත්වය කියන විධිමත්‍රදිට අපේ දරුවන්ට ලැබෙන්නනැහැ. ඒ ගන්න මේකින් ගන් වයන්න අතේ තියෙන ඩිවයිස්කින් තමයි ලිංිකධ්‍යපන ගන්න ඉති එහෙම අධ්‍යාපනයක් නොලැබි තියන අවස්ථාවක ඒවා අවිධිමත් මාර්ගවලිං විවිධ ආකාරයට මේ දරුවන්ට ලැබෙලා තියෙන එකද මේ ේතුව කියන එක මංහිතන්නේ සොයා බලන්ඩෝනේ මොකද ඇත්තටම මම මෙහෙම කියන්නේ කුඩා වයසේ කුඩා අවුරුදු හතරය පහේ වගේ ඉන්න චූටි වයිසවල් වල ඉන්න දරෝපාවා යම් යම් ක්‍රියාකාරකම් අත්තදා බලන බව අපිට මේ පැමිණිලිවල එනවා. ඒ ගැන මේ නිවස ඇතුළේ ඉ සහෝදර සහෝදරියෝපවා මේ වගේ අධදකීම් ලබන්ඩ යන එක තමයි දැම් වර්තමානය වෙනකොට. ට මේ පොලිසිට එන පැමිණිලිවලින් අපිට පේන්න ඒනිසා මේ ගැන ලොකු මේ ආදරය කියන එකට මේක ලගු කරන්නතුව සීමා කරන්නතු ඇතර මේක ආදරේ ප්‍රශ්නය ුද්නෙවෙයි මේක තින්නේ එතනින් එහාටගේ සමාජයේ ගැටලුවක් කියන්නේ මේ ගැනාවධානය යොමු කළ යුතුයි කියනෙ එක තමයි මම කියන්න අනත්ක ඒ කාල වයස් වලදි කරන්න නියෝන්ජච පලිස්පතිතුන්ිය එකක වැඩ තියෙනවාන එකගෙන ළමමාකාය කියන්නේ අයි හම්බවෙන්න වැඩි කාලේ දර්ග වශයෙන් යනම්ම වැඩිකාය පුක් න්දින පුළල ළමමාකාය අවුරුදු කී පයතිෙන හරි ලස්සනයි. මට කොච්චරාසුනත් මට අ ගිල්ල බට්ට පනින්න බෑන. ඔංචිලිබදින්න්න බෑ ඩ පස මට වෙල්ලකට පැනලා තීත්වල්ලන්න බැබිනිස්සුගේ අමාමනු සැට මොක්කරෝ පිස්වක්කල් ඉතිං ඒ කාලෙදී ලස්සන දේවල්තික කරෝත් එවස වැඩි හිටිකාලේද ඒටික කරන්න පුළුව අහරිනේද හොඳ අපි විශේෂෙන්ම ස්තුතිවන්තවනවා ළමහාකාතා අපියෝජ විර්ශන දිසාාව භාරනියෝජ පොලිස් පතිතුනය රෙනිකාා ජය සුන්දර නැතියට ඉතාමත් කාලීන කටයුත්තක් ඒ වගේම ඒ අස්වයා පැනලග හාම ස්තාලි වහන්නට බැරි මාතෘකාාවක් පිළිබඳව අද ඔබව දැන්වක් කිරම් පිළිබඳව. අපේ සුපුරුදු විදිහයට ලබන සතියේදී නීතිටඩක් වැඩසටහනෙන් හම්මමු නීතිගරුක සමාජයක් පිහිදේවා.